රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රන්හි පවතින දුර්වලතාවයන් හේතු කොටගෙන පසුගිය කාල සීමාවේ පැවති ආර්ථික අර්බුදය අතරතුරදී එම බැංකුවලට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පැමිණ සිදුව ඇතැයි රජය පවසනවා. එවැනි දුෂ්කරතාවයන් නැවත ඇතිවීම වැළැක්වීම අරමුණු කරගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල සමාජිකයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මගින් හඳුනාගෙන තිබෙන බවද රජය සඳහන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන තුළ අන්තර්ගත ව්‍යුහාත්මක අවශ්‍යතාවයක් වශයෙන් මෙන්ම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් යටතේ වන මූලික ක්‍රියාකාරකම් වශයෙන්ද එකී ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජය පවසනවා. එම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ අතර රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේදී සුභවාදී බලාපොරොත්තු තබාගත හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිබලාපිටිය පවසනවා. ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය වෙබිඩි සංස්ථාවේ දෙමටගොඩ අලවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.